ඉතින් අදත් අපි weekend art work එකක් තමයි එකතු වෙන්නේ. අද මම create කරන්න යන්නේ ටිකක් අමුතු art work එකක්. මම මෙච්චර කාලෙට create කරපු නැති. මම create කරපු art work වලින් යම් කිසි දෙයක් කියවෙන manipulation art එකක් මට කරගන්න බැරි වුණා ගොඩ කාලයක්. මම ඒක අද try කරනවා. මේක එච්චරම හොඳ art work එකක් නෙවෙයි. මොකද මීට කලින් කරපු art work එක මීට වඩා ගොඩක් හොඳයි. ඉතින් මගේ අදහස් ටික එකතු කරලා තමයි මම manipulation art එක හදාන්නේ. හරි. එහෙනම් manipulation එක create කරන්න යමු අපි. මට මෙන්න මේ ෆොටෝස් ටික තමයි හම්බුනේ. ඉතින් මම Photoshop එකට ඒ ටික දාගත්තා. දාගෙන මම කරන්නේ new document එකක් open කරන්නේ. resolution එක ටිකක් වැඩියෙන් තියෙනවා නේ. මොකද image එක අන්තිමට ගද්දි resolution එක ගොඩක් හොඳට ඕනේ. ඒ වගේම දැන් මම හදන්න කලින් crop කරගන්නවා මගේ අවශ්‍ය ගානට. ඊට පස්සේ මගේ මේ subject එකේ background එක remove කරනවා. ඉතින් මම මේක ඇත්තටම කතාවක් කියන විදිහට හදන්නේ. මේක සමහර විට වැරදියක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ. හරි මෙහෙම කම්පොසිෂන් එක හදාගෙන බෑග්ග්‍රවුන්ඩ් එක ෆිල් කරගන්න ඕනි. බෑග්ග්‍රවුන්ඩ් එකට මෙන්න මේ වගේ ඉමේජස් ටිකක් තමයි දාන්න හදන්නේ. මේ එක්කම ඉමේජස් හම්බුනේ ෆ්‍රී පික් එකකින් මට. ඒ වගේම මේ Google එකේ තිබ්බ ඒවා මම ගත්තා හදන්න. බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට තමයි ක්‍රියේට් කරන්න. කොම්පොසිෂන් එක මම මේ විදියට හදාගෙන මම යනවා මේකේ බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට. මේකේ බ්ලැක් අයින් කරන්න පුළුවන් වේසියෙන්. මම මේ ගැන වීඩියෝ එකක් කරා බෑග්ග්‍රවුන්ඩ් අයින් කරන විදිහ. ඊළඟ ඔප්ෂන් එක තමයි කලර් මැච් කරන එක. ඉතින් කලර් මැච් කරන්න ඕනේ මේ ඉමේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර් එකම අනිත් ඒවාටත් ගන්න. බෑග්ග්‍රවුන්ඩ් එක හදලා ඉවරයි දැනට. ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ තව ටිකක් මම highlight කරගන්න ටිකක් දුම වගේ කැලලක් දානවා. ඊට පස්සේ මම කරන්නේ මේ සබ්ජෙක්ට් එකේ ටික හයිලයිට් කරන්න මේකේ බ්ලෙන්ඩින් ඔප්ෂන් වලින් ක්‍රොප් ෂැඩෝ එකක් වගේ දීලා මේ වගේ හදාගන්න එක. මේ දුන්න ෂැඩෝස් එහෙම ආපහු වෙනම ලේයර්ස් විදිහට ක්‍රියේට් කරන්න මෙන්න මේ විදිහට තමයි ක්‍රියේට් කරන්නේ. හිතුණා මේ සබ්ජෙක්ට් එකේ කලර්ස් ටික හදන්න ඕනේ කියලා. මොකද ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර්ස් වලට මැච් වෙන්නේ නැති එකක් තියෙනවා. හරි දැන් තියෙන foreground එක හදාගන්න. foreground එක හදාගන්නේ මම මෙන්න මෙහෙම. මම මේ ගැන සම්පූර්ණම වීඩියෝ එකක් කරලා දිනු මීට කලින්. මගේම වීඩියෝ එකක්. ඒක link එකක් මෙතන උඩින් බලා ගන්න පුළුවන්. මම මේ දවස් ටිකේ පොඩක් try කරනවා movie posters වලින් ටිකක් එහාට ගිහිල්ලා නිකන් කතාවක් කියන්නේ story එකක් කියන්නේ පුළුවන් විදිහ artwork එකක් create කරන්න. ඉතින් ගොඩක් ඒවා fail වෙනවා. මේකත් එක්තරා දුරකට fail වුණා. ඒ වුණාට මම හිතනවා යම්කිසි විදිහකට මේක ටිකක් හොඳයි මගේ fail වෙච්ච ඒවාට වඩා. ඉතින් ඔයාලට මේ මගේ මැනිපියුලේෂන් ගන්න ඕනි නම් මගේ Instagram එකෙන් හරි Facebook එකෙන් හරි මේ මැනිපියුලේෂන් ආට් ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් ක්‍රියේට් කරන මැනිපියුලේෂන් එකෙත් ඉමේජස් sample images ටික ඕනි නම් YouTube description එකේ අත link එකක් එකෙන් ගන්න පුළුවන් images ටික. ඉතින් මේකේ අන්තිමට කරන්න තියෙන්නේ color grading. color grading කරනවාම camera raw එක තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ගොඩක් lazy path එකක් camera rawing වලින් color grading කරන එක. ඉතින් මම ඒක මේකට දාන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙනවා වැඩි. මොකද වීඩියෝ එක දික් වුණොත් බලන්න කට්ටිය ගොඩක් අඩු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අද මම මේ වගේ ආට්වර්ක් එකක් තමයි ක්‍රියේට් කරේ. මේක ටිකක් පරණ අයිඩියා එකක් ඒ වුණාට මට ඕනේ නම් කතාවක් කියන්න පුළුවන්, ස්ටෝරි එකක් කියන්න පුළුවන්, මැනිපියුලේෂන් එකක් ක්‍රියේට් කරන්න ගොඩ කාලයක් මම try කරා. ඒ වුණාට කරගන්න බැරි වුණා. ඉතින් මේකත් එච්චර හොඳ එකක් නෙවෙයි. නමුත් මම ඉස්සරහට try කරනවා. හරි. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. මම මගේ channel එකේ කරන්නේ animation editing manipulation වලට අදාළ videos. ඔයාලා කැමති නම් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.